सेना संविधान प्रधान संविधायक अपे विसारंदिनी नंद पंडित हामदुरान वहन्सेगे नवसर इवागेम अपे आचार्य दिलंत विथानगे मेत्तुमा एतुलु हितवत् माध्यवेदी सहृदयिनी अद दवसेदी अपि मे माध्य हमुव खेंदवन्नट तीरणय कले බුදුබල සේනා සංවිධානයට අනුබද්ධ විදේශ රැකියා නියුක්තිකයන්ගේ සමිති සම්මේලනය හා ශාඛාජාලය පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා විශේෂයෙන් අපි පහුගිය කාලේ රටවල් ගණනාවක සංචාරය කෙරුවා රටින් පිටත ඒ රටවල්වල යුරෝපේත් එවැගේම තවබෝ රටවල්වල මේ ආසියානු කලාපේ විශාල වශයෙන් රැකියාවල නියුක්තව සිටින රැකියාවල නියුක්තව සිටින අපේ සිංහලයින් සමග සාකච්ඡාවට ගණනාවක් අපි පැවැත්තුවා අපි දන්නවා විශේෂයෙන් මැද පෙරදිගත් එවගේම කොරියාව ජපානය ආදී රටවලත් ජීවත් වෙන බොහෝ වෘතිකයින් විශාල අතවරවලට එවගේම බොහෝ අඩන්තේට්ටම් වලට බොහෝ කරදරවලට ඔවුන් භාජනය වෙනවා විශේෂයෙන් මැද පෙරදිග රටවල් වල ඒ නිසා අපේ නිල්ලීමක් කළා හාමුදුරුවනේ ඔබ වහන්සේලා ජාතික වශයෙන් රට තුල ගෙනයන වැඩපිළිවෙල වගේම මේ වැඩපිළිවෙල සඳහා ඔබ වහන්සේලාගේ අනුශාසකත්වය ඒ වගේම නායකත්වයේ මූලිකත්වයේ ලබලා දීලා විදේශ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීම වෙනුවෙන් පෙනී ඉන්න කියලා. ඉතින් අපි බොහෝ වැඩ කොටසක් මේ වෙනකොට අපි ඒ සම්බන්ධයෙන් සිද්ධ කරලා තියෙනවා. අපි කල්පනා කෙරුවා විශේෂයෙන් ඇත්තටම අපි පහුගිය දවස්වල කොරියාවේදී තමයි මේක තීරණය කෙරුවේ මේ වගේ වැඩපිළිවෙලක් කරන්න ඕන කියලා. මේ වෙද්දී අපි ඉතාලිය ඒ වගේම ප්‍රංශය, ජර්මනිය ඒ වගේ යුරෝපේ රටවල් වල ඉන්න ශ්‍රමිකයන් එක්කත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අපි ගත්තොත් දැන් බ්‍රිතාන්‍ය, ඇමරිකාව වගේ රටවල් වල මේ මිනිස්සුන්ට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. මොකද ඒ රටවල් වලට හුඟක් යන්නේ දැනුගත්කම් සහිත උදවිය. ඒගොල්ලෝ ඒ තෝරාගත් හොඳ වෘතීන් තමයි රැකියාවල නිරත වෙන්නේ. නමුත් අතිශය කනගාටුදායක තත්වයක් තියෙනවා. ඇත්තටම මේ කොරියාවේ ජීවත් වෙන කොරියාවේ රැකියාවල නියුක්ත වෙන අපේ තරුණ පිරිස් මොකද ඒ අය ඒ රටට ගෙනියන්නේ ඉතාම මේ අවදානම් සහගත රැකියාවලට. ඒක ඒගොල්ලෝ කාරණා තුනක් කියනවා. මේ හරිම භයානක ඒක දක්වලා තියෙන්නේ dirty dust dangerous ඒ වගේ රැකියාවන්ට තමයි යවන්නේ. සාමාන්‍යයෙන් මාසෙකට අවම තරමින් 4-5 දිනකගේ අතපය අහිමි වෙනවා. ඊළඟට ආයු කාලය ගත්තොත් අවම තරමින් අවුරුදු 10-15ක්වත් මේ තරුණයන්ගේ जी आयु काले अड़ुवेन मुखद ये तरम मुखद कर्मांत शालावल अर अधिक वेगेन वेडकर मेशीन कोरियावे तरुण ये रेकियावल यानी ने मे वेदी नेपालय भूत नेपालय लाओसय श्रीलंका वगे रटवल तमाय ए रसावलट अपे तरुण अन्व ए रसावलट मे गेन्वन्नी थिंक एनिस अभी රටින් පිටත ජීවත් වෙන රැකියාවල නියුක්ත වෙන මේ ශ්‍රමිකයන් වෙනුවෙන් අපි මේ ආණ්ඩුවෙන් යුතුයකමක් හැටියට මොකද දැන් මේ මැතිවරණ සමයක් එන්නේ
ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති වලට මේව අදාළ කරගන්නත් පුළුවනි. ඒ නිසා වෙන්මයි අපි මේ දැනුමත් කිරීම අද කරන්නේ. හුඟ කාලෙක ඉඳලා මොකද අපි දන්නවා මේ හුඟ කාලෙක ඉඳලා යම් යම් අවස්ථාවල පොරොන්දු ලබා දෙනවා. ඒක ඉතින් හරි සුලබ එකක් නේ ලංකාවේ දේශපාලනේ. පොරොන්දු මලුනේ දෙන්නේ දේශපාලන වේදිකාවේදී. ඒ මැතිවරණ අභිමුවේදී නොඑක් විදිහේ සුර ලෝක මවනෝ. හැබැයි ඒවා යථාර්ථයක් වෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ඒ රටවල් වල ඉන්න ඒ ශ්‍රමිකයන්ගේ ප්‍රධානතම ඉල්ලීම් කිහිපයක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන් අපි මේ කොරියාවේ ජීවත් වෙන තරුණයෝ ගැන අතරම කතා කරන්න මොකද ඒ තාරුණ්‍ය දියවෙන හැටි දැක්කහම මේ රටට අපරාධයක් කියලා හිතෙනවා. මුදලින් රුපියල් ලක්ෂයක්ම අරක් හම්බ වෙයි. හැබැයි ඒක හරියට ගණන් හදලා බැලුවොත් ඒක මොකටද කියලා හිතෙනවා. ඒ ඒ ඒ ඒ තාරුණ්‍ය දියවෙන හැටි දැක්කහම. ඉතින් ඒ අය හරි කැමැත්තකින් අපේක්ෂාවකින් ඉන්නවා අවමතරමින් අවුරුදු 4ක් 5ක් එහෙ රස්සාව කළ ලංකාවට එද්දී අපි දන්නවා මේ වෙනකොට විශාල ප්‍රමාණයක් ඉන්නවා තුනටි අමාරු හැදිලා ඊළඟට මේ ස්නායු රෝග හැදිලා ඊළඟට ශ්වසන පද්ධතියේ ආබාධ ඇති වෙලා විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ රට ඇතුලේ. ඉතින් ඒක හරි අපරාධයි. ඉතින් ඒ අයගේ එකම ඒකායන අභිලාෂයක් තිබ්බ ඇත්තටම මේ ලංකාවට ආවට පස්සේ අවමතරමින් වාහන පර්මිට් එකක්වත් හම්බෙනව නම් තීරු බදුරහිත මේ ඒක එක ඉල්ලීමක් ඒ අයගේ. ඉතින් ඒක ලබා දෙන්න පුළුවන් නම් ඉතා හොඳ තත්වයක්. ඒ වගේම ඔවුන්ගේ තව ඉල්ලීමක් තමයි ඔය සමහර විට වීසා නැතුව වෙන වෙනත් ක්‍රමවලින් ඒ රටවල් වලට ඇතුල් වුණාට පස්සේ කීයක් හරි උපයාස අපයාගෙන ජීවිතේ සරිකරගන්න වෙහෙස දරද්දී අපේ තරුණයෝ බොහෝම බරපතල විදියට අන්‍යාගමිකකරණයට ගොදුරු කරනවා. ඒකත් බරපතල තත්වයක්. මොකද ඔවුන්ට ඒ තත්වයට පත්ුනේ නැත්තම් රස්සාවක් කරන්නවත් සමහර වෙලාවට එහෙ වසන්ඩවත් අවස්ථාවක් නැහැ. ගොඩාක් ඒ ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන සහ පල්ලි හරිම ශක්තිමත් ලෙස ඒ වැඩපිළිවෙල ගෙනියනවා ඔවුන් ආගමික වශයෙන් සංහාරය කරන්න. ඒකත් එක තත්වයක්. ඒ තත්වෙන් මුදවා ගන්න කියන එක. ඒ වගේම ඔවුන්ට ඒ තානාපති කාර්යාලය ඇතුලේ සිද්ධ වෙන අතවර විශාල ප්‍රමාණයක් අපිව දැනුම්වත් කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් අපිට අවශ්‍යයි යම්කිසි ආකාරයක සාකච්ඡාවක් රට තුළ ඇති කරන්න. මොකද විශාල ප්‍රමාණයක් රටින් පිටත මේ වෙද්දි ජීවත් වෙන නිසා. ඒ වගේම අපි මේ රජයෙන් ඉල්ල හිටිනවා විදේශයන්හි ජීවත් වෙන අපේ සිංහලයන්ට මැතිවරණයේදී ඡන්ද අයිතිය ලබා දෙන්න කියලා. මැතිවරණයකදී ඔවුන්ට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් විදියක් පිළිබඳව කල්පනා කරලා ඊට වැඩපිළිවෙලක් වහවහ සකස් කරන්න කියන ඉල්ලීමත් අපි කළ යුතුයි. මොකද ඒ අය අවුරුදු දෙක තුනක් නැත්නම් හතරක් පහක් තමයි උපරිම එහෙ ජීවත් වෙන්නේ. ඉතින් ඒ ඡන්ද අයිතියත් ලබා දෙන හැටියට අපි ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඔබ හැමෝටම පත්‍රිකාවක් අපි පිළියෙල කරලා තියෙනවා. ඒකත් එක්ක අපි සාකච්ඡා කරමු. ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුව ඇතුළු සංඝරත්නයේ අවසරයි. බොදුබලසේනා සංවිධානයට අනුබද්ධ මේ විදේශ රැකියා නියුක්ති සමිති සම්මේලනය හා ශාඛා ජාලය නිර්මාණය කරන්න ඇතිවෙච්චි හේතු සාධක මං හිතන්නේ අපේ ගෞරවනීය හාමුදුරුව පැහැදිලි කරා. අද අපිට විශාල ගැටලුවක් තිබෙනවා මේ විදේශ රැකියා නියුක්තිය සම්බන්ධයෙන්. එකක් තමයි වාර්ෂිකව ඩොලර් මිලියන 7කට ආසන්න විදේශ විනිමය ලැබීමක් මේ රටේ සිද්ධ වෙන නිසා බොහෝ පාර්ශ්වයන් කල්පනා කරනවා මේ රටේ ආර්ථිකයට ඉතා විශාල දායකත්වයක් දෙනවායි කියලා විදේශ රැකියා නිසා. පැහැදිලිව කල්පනා කරොත් 1977 විවෘත ආර්ථිකය හදන්න ඉස්සෙල්ලා මේ රටේ පිටරටවල ගිය අය දිහා බලපුවාට පේනවා බුද්ධිමතුන් විශේෂයෙන්ම වෛද්‍යවරුන් ඉංජිනේරුවන් දොස්තර ඒ වගේම ගුරුවරුන් වගේ අය තමයි විදේශ රටවලට ගිහිල්ලා සේවය කරේ. නමුත් 77 විවෘත ආර්ථික ඇති කිරීමත් සමග මූලික වශයෙන් මේ රටේ
විදේශ රැකියා ප්‍රවර්ධනය කැති කරා එය පැහැදිලිව ඉලක්ක කරගත්තේ මේ රටේ තියෙන දුප්පත්කම නැති කරන්න. නමුත් දැන් 77න් පස්සේ මේ වන විට අවුරුදු දශක කීපයක් ගත වෙලා තියෙද්දිත් අපි මේ ක්‍රමවේදෙම පාවිච්චි කිරීම මං හිතන්නේ ඉතාමත්ම කනගාටුදායකයි. මොකද මේ වන විට විශේෂයෙන්ම කාන්තාවන් මැද පෙරදිග යැවීම තුළ සමාජය තුළ ඇති වෙලා තියෙන භයානක තත්ත්වයන් මං හිතන්නේ අපි සියලු දෙනාම අපේ අවධානයට යොමු කරන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අපි අධ්‍යාපන වශයෙන් අපි කියනවා අපි අධ්‍යාපන වශයෙන් ඉහළ මට්ටමක ඉන්නවායි කියලා. අපි කියනවා සාක්ෂරතාවයේ ඉහළ ඉන්නේ කියලා. නමුත් කනගාටුවට වගේ අපි නුපුහුණු ශ්‍රමිකයන් පිටරට යවල ආදායම් ලබන රාජ්‍යයක් හැටියටයි ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපේ රට පිළිබඳව ඇති වෙලා තියෙන හැඟීම් ගැන කල්පනා කරලා බැලුවොත් මැද පෙරදිග කාන්තාවන් යවන රටක් හැටියට තමයි ලෝකේ පුරා ප්‍රචාරය වෙලා තියෙන්නේ. අපි අරගෙන බැලුවොත් මේ රටේ ජනගහනේ 20%කට පමණ ප්‍රමාණයක් උදාහරණයක් ඇරෙන ජනගහනේ 20%ක් එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ශ්‍රම බලකායන් 10%ක් විතර විදේශ රැකියාව ලේදෙන්නේ. මේක ඉතාමත් භයානක ප්‍රවණතාවයක් හැටියට අපි දකිනවා. මොකද යම් කිසි රටක ජනගහනයක් තියෙන්නේ ඒ රටේ ජීවත් වීම සඳහා, ඒ රටේ ආර්ථිකය දියුණු කරන්න. නමුත් අද වෙලා තියෙන මොකද්ද මේ රටේ ආර්ථිකය දියුණු කරන්න ප්‍රධාන වශයෙන් බලපාන්න පුළුවන් ශ්‍රමදායකත්වය ලබා දිය හැකි පිරිස් මේ රටේ වැඩ නොකර වෙන රටවල දියුණුව සඳහා කටයුතු කරනවා. ඒතර කවුද මේ රට දියුණු කරන්නේ? කවුද මේ රටේ සංවර්ධනය සඳහා කටයුතු කරන්න කියලා මානසිකත්වයක් අපි තේරුම් ගත යුතුයි. අපි හැමෝම කල්පනා කරන දෙයක් තමයි විදේශ රැකියා නිසා මේ රට ආදායමක් හම්බ වෙනවා කියන්නේ. ඒතර ඒ අයට පුළුවන් ඩොලර් බිලියන 7ක් වාර්ෂිකව මේ රටට ගේන්න. ඒකෙන් අදහස් වෙන්නේ ඒ අයට විභවයක් තියෙනවා ඩොලර් මිලියන 7ක ආදායමක් ලෝකෙට ඊට වඩා ඉහළ ආදායමක් ලෝකෙට ගේන්න. නමුත් කනගාටුවට වගේ ඒ උත්පාදනය කරන්නේ සහ ඔවුන් සක්‍රියව දායක වන්නේ වෙනත් රටවල ආර්ථිකයන් දියුණු කරන්න මිස මේ රටේ ආර්ථිකය දියුණු කරන්න නෙමෙයි. ඒ නිසා අපි විශ්වාස කරනවා පැහැදිලිව 77 ඉඳලා මේ දක්වා මේ රටේ පාලකයන්ගේ තියෙන දුර්වලකම් නිසායි ඒ දේ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි බොදුබල සේනා සංවිධානයේ විදිහට විශ්වාස කරනවා විදේශ රැකියා නියුක්තිය පිළිබඳ අලුත් විදිහට කල්පනා කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව අපි යෝජනා කරලා තියෙන එකක් විදේශ රැකියා නියුක්තිය රටේ ප්‍රධාන ආදායමක් වීමේ තත්ත්වයෙන් ඉතා කෙටි කලකින් මිදීම සඳහා මානසිකත්වවත් ක්‍රියාකාරීන්වත් අපි කටයුතු කරන්න අවශ්‍යයි කියලා. රටේ පවතින ආර්ථික දුප්පත්කම නැති කිරීම සඳහා විදේශ රැකියා යොදා ගැනීම තවදුරටත් නොකළ යුතුයි. දෙක, රටේ අභිමානයේ රැකෙන පරිදි උපාය මාර්ගික වශයෙන් වැදගත් වන තෝරාගත් රැකියා පමණක් ඉලක්කගත කර විදේශ රැකියා වෙළඳපොළ වෙත ප්‍රවේශ විය යුතුයි. ඒ වගේම විදේශ රටවලට ගෘහ සේවිකාවන් ලෙස කාන්තාවන් යැවීම වසර 5ක් වැනි කාලයක් තුළ ක්‍රමයෙන් අඩු කර නැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ අතර ඔවුන් දේශීය ආර්ථිකයට බද්ධ කර ගැනීමේ නිසි ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. ඒ වගේම අපි යෝජනා කරනවා විදේශ රැකියා කටයුතු අමාත්‍යාංශය හා අමාත්‍යාංශ යටතේ ඇති ආයතන ප්‍රතිසංවිධානය කර විදේශ කටයුතු අමාත්‍යාංශයට පත් කරන්න කියලා. මොකද අද විදේශ කටයුතු අමාත්‍යාංශය තියෙනවා, විදේශ රැකියා පිළිබඳ අමාත්‍යාංශයක් තියෙනවා, ඒ වගේම රාජ්‍ය විදේශ කටයුතු පිළිබඳ වැඩ කරන වාණිජ්‍ය අමාත්‍යාංශයක් තියෙනවා. එතකොට යම්කිසි තානාපති කාර්යාලයක් ගත්තොත් එහෙම තානාපති කාර්යාලයේ ඉන්නවා අමාත්‍යාංශ තුනක සේවකයෝ. සමහර තානාපතිවරයාටත් කන්ට්‍රෝලයක් නැහැ ඒ අයව. ඒ ගැන අපි විශේෂයෙන් අවධානය යොමු කරනවා. මෙතෙන්දී විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන ප්‍රධාන කාරණා කීපයක් ගැන අපි යෝජනා කරලා තියෙනවා. මේ විදේශ රැකියා නියුක්තියන් පිළිබඳ අක්‍රමිතා දිගින් දිගටම සිද්ධ වෙනවා. මේක අද පමණක් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. මේක ගැන හොයලා බලන්න. ඒ වගේම අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා සිංහල බෞද්ධයින් බහුතරයක් විදේශ රැකියා නියුක්තිකයන් ලෙස සේවය කරන සියලුම රටවල තානාපති අංශ සඳහා දේශප්‍රේමී දක්ෂ යහපත් සිංහල බෞද්ධ නිලධාරීන් සේවය දවන්න කියලා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ලෙබනනේ. ලෙබනනය පැහැදිලිව 80%කට වැඩි ප්‍රමාණයක් සිංහල බෞද්ධ සේවකයෝ අය තමයි සේවය කරන්නේ. නමුත් ඒ අයගේ ප්‍රශ්න විසඳන්න මේ රටේ ඇරලා තියෙන සිංහල බෞද්ධයෝ නෙමෙයි. ඒ වගේම පැද පෙරදිග රටවල් වල ජීවත් වෙන පිරිස් ගත්තම විශේෂයෙන්ම ලාංකිකයන් ගත්තම විශාල පිරිසක් ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඒ නිසා ඒ තානාපති කාර්යාලවල සිංහල බෞද්ධයන්ට සලකන සිංහල බෞද්ධයන්ගේ අයිතිවාසිකම් ගැන හොයලා බලන තානාපති නිලධාරීන් පැහැදිලිව යොදවන්නට කියලා අපි කාරණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි අද අපි ප්‍රකාශයට පත් කරනවා ඒ වගේම ඉදිරි සති කිහිපය තුළ අපි ඉතාලිය ඒ වගේම මැද පෙරදිග සමහර රටවල් වල සමහර ලාට මැද පෙරදිග රටවල් වල අපිට අපේ නම් වලින් මේ සංවිධාන පවත්වාගෙන යන්න බැරි වේවි. ඒ වගේම කොරියාව වගේ රටවල් වල බලාපොරොත්තු වෙන බුදුබල සේනා අනුබද්ධ විදේශ රැකියා නියුක්ති ඉංග්‍රීසි සමි සම්මේලනයක් හදලා
එහි ශාඛා හදන්න. ඒ හදපු ඒ සංවිධානවල කටයුතු තවදුරටත් ශක්තිමත් කරන අපි ඉදිරි සති කිහිපය තුළ කටයුතු කරන අපි දැන් දෙන්න කැමැති. ඒ වගේම අපිට තව විශේෂ කාරණයක් සිහිපත් කරන්න අවශ්‍යයි. විදේශ රටවල යන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ ගැටලුවකුත් අපිට තියෙනවා. ඒ නිසා මේ පිළිබඳවත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශත් විදේශ කටයුතු අමාත්‍යාංශත් විසින් සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද අද ඕස්ට්‍රේලියාවේ සහ එංගලන්තේ යම් පුජ්‍යලයින් ආයතන ලියාපදිංචි කරනවා. ඒවා උසස් අධ්‍යාපන ආයතන හැටියට ලියාපදිංචි කළා. ඒ විශ්වවිද්‍යාල කොලේජ් හැටියට ලියාපදිංචි කළා. ඉවර වෙලා විශාල මුදල් ගෙවලා ළමයිව ගෙන්න ගන්නවා. ළමයිව ගෙන්න ගත්තට පස්සේ සති කිහිපයක් ඇතුළත ඒ ආයතන බොහොමයක් ඒ රජයන් විසින් ඒ ඔයගොල්ලන්ට තියෙන ඒ ලයිසන්ස් නැත්නම් ඒ බලපත්‍ර අවලංගු කිරීමකට ලක් කරනවා. ඒ අවලංගු කිරීම හරහා විශාල පිරිසක් අද භයානක ලෙස විවිධ ගැටලු වලට මුහුණ පාලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයටත් මේ පිළිබඳව හොයලා බලලා මොනවද මේ ආයතන ඒවායේ ප්‍රමිතීන් මොනවද ඒවට දීලා තියෙන ඒ කියන්නේ යම් නම් කිරීම් තියෙන රෑන්කින්ග්ස් තියෙන ඒවා මොනවද කියලා හොයලා බලලා ඒ දරුවන්ගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්න කියලා. බොහොම ස්තුතියි. මොහර ප්‍රශ්න තියෙනවා නම් මුතුමලට. මේ වායු ප්‍රශ්නයක් අහන්න. මේ පාර්ලිමේන්තු විවාදයේදී මේ පාර්ලිමේන්තු විවාදයේදී ලක්ෂණ කියන මාතෘකාව සදාලා තිබුණාට ප්‍රශ්නයක් තිබුණා ලක්ෂණ කියන මාතෘකාව සහ අස්වරෙන් කියන මාතෘකාව අතර සම්බන්ධ මාතෘකාව ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. අපේ රටේ ව්‍යවස්ථාවේ දැන් මේකට අදාළ නොවනත් ඉතින් ප්‍රශ්නය අපම උත්තර දෙන්න බෑනේ. මොකද අපේ රටේ ව්‍යවස්ථාවේ කොටසක් නෙමෙයි ශරියා නීතිය කියලා කියන්නේ. ඒක වෙනම එකක්. ඒ ශරියා නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉස්ලාමීය රටවල්වල. මැද පෙරදිග ඇතැම් රටවල්වල. ඉතින් ඒ තියෙන ශරියා නීතියේ යම් යම් කොටස් අද මෙහි සෑහෙන මට්ටමකට ස්ථාපිත කරලා තියෙනවා. දැන් හලාල් සිද්ධිය වෙලාවෙදිත් අපි පහදලා දුන්නේ ඒකයි. මොකද ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය දක්වලා තියෙනවා මේ SOP එකේ මේ හලාල් ක්‍රියාවලිය සිදුවේ යුත්තේ 100%ක් ශරියා නීතියට අනුකූලවමය කියලා. ඉතින් අපි අහපු දේ තමයි හොඳයි. එහෙනම් එතකොට ඒ යම්කිසි විදියකින් ඒ හලාල් ක්‍රියාවලිය මොනවා හරි හේතුවක් නිසා ඊට පටහැනිව කටයුතු කළොත් දඬුවම් ලැබෙන්නේ මොන නීතිය යටතේද කියලා. ඒකට උත්තරයක් නැත. ඒ නිසා මේ අය ඉතාම භයානක විදියට දැන් අරාබි පාසල් අරිනවා ශරියා නීතිය යටතේ. ඒ වගේම දැන් බැංකු ටික ඉස්ලාම් කරණය කරගෙන යනවා ශරියා නීතිය යටතේ. තව ටික දවසක් ගිහිපුවාම බැංකු වල වෙනම කවුන්ටර්ස් අරින්න කියලාත් ඉල්ලීම් කරයි. ඉතින් මේක මොන රටක්ද? එක රටක තියෙන්න ඕන එක නීතියයි. දැන් පහුගිය දවස්වල ආවා අපිත් මුණ ගැහුණා සවුදි අරාබියාවේ ඒ රජුරවන්ට උපදෙස් දෙන ඒ ආගමික අංශයේ බාරවින්න ප්‍රධානීක. ඉතින් අපිත් එක්කලා පැය දෙකක් විතර සාකච්ඡා කළා. ඉතින් අපි ඔහුගෙන් ප්‍රශ්න කළා. දැන් ඕගොල්ලන්ට පේනවා මේ රටේ හැම තැනකම මුස්ලිම් පල්ලි හදලා තියෙනවා. මේ මොකද්ද මෙහි තියෙන ප්‍රශ්නේ? මොකද්ද මේ මුස්ලිම් අයට තියෙන ආතතිය, බීතිය? එහෙම කිසි ගැටලුවක් නැහැ නේ මෙහි කියලා. ඉතින් ඔහු කියනවා පුදුමයි. අපි පුදුමයටපත් වෙනවා මේ තියෙන සාමකාමී බව. මේ තත්ත්වය නෙමෙයි අපි මේ රටේ දකින්නේ. මේක හරිම අපරාධයක්. මේ වැරදි විදියට මේ වැරදි විදිය දේවල් තමයි අපට මාධ්‍ය වලින් ලබා දෙන්නේ කියලා. ඉතින් AI කියනවා. AI ගෙන් අපි අහුවා. ඉතින් හොඳයි නේ. දැන් අපේත් විශාල ප්‍රමාණයක් ඉන්නවා ශ්‍රමිකයෝ එහි. ඉතින් දෙන්නකෝ අපටත් පොඩි පන්සලක් දාන්න මේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ එහි නීතියට අනුව බෑනේ එක. ඉතින් ඒ රටවල් තමන්ගේ ඒ ආගමික නීතියන් අනුව ඒවා ආරක්ෂා කරගෙන තියෙනවා. ඉතින් අපේ අයගේ මේ තියෙන දුරුවල අදූරදර්ශී වැනෙන ප්‍රතිපත්ති නිසා තමයි මේ බොහෝ තත්ත්වයන් වර්ධනය වෙන්නේ. ඉතින් මේවා අවසානයේදී කවදා හරි මහා ගැටුම් බවට පත් වෙලා තමයි මේවා ඉවර වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් දැන්වත් අපේ නායකයෝ පාලකයෝ මේවා තේරුම් අරගෙන කටයුතු නොකළොත් භයානක ප්‍රතිඵල අනාගතේ විඳින්න පුළුවන් වෙයි කියන එක තමයි අපේ අදහස. එහෙම ශරියා නීතිය මේ රටේ ක්‍රියාත්මක වෙන්න දෙන්න බෑ. ඉතින් එක අතකින් හොඳයි. ඉතින් අවුරුදු දෙකකට විතර
මේක පොඩ්ඩක් කවුරුත් එක්ක සාකච්ඡා කරලා මුස්ලිම් සමාජ නායකයොත් එක්ක මේ අපරාධ කරන මුස්ලිම් කාර්යෝ ටිකක් ඉන්න ඒ අයට මේ මොකද හොර ජාව ආරං කරන අය මත් කුඩු ගෙන්නන අය ඒ වගේම කළු සල්ලි සුදු කරන ව්‍යාපාර ඒ වගේම වන්දියාකරණේ වගේ ව්‍යාපෘති ඒ වගේම මස් කෑලි වගේ මේ දේශපාලනිකෝ විකිනෙන මොකද ඒව අල්ලාහ් දෙවියන්ට අනුව වැරදීනි ඉතින් අන්න උන්දලාට නීතිය ක්‍රියාත්මක කරන්න ශරියා නීති අවුරුද්දකට විතරගෙන આવොත් ඒත් කමක් නැහැ මේක සුද්ධ කරගන්න පුළුවන් මොකද හුඟක් දෙනෙක් ඉන්නවා මේ මුස්ලිම් නායකයෝ මේ රටේ ඒ අන්තවාද පෝෂණය කරමින් වෙනමම වැඩපිළිවෙලක් වෙනමම දිශාවකට මේ සමාජය හසුරුවන ඉතින් සමාජයේ ඒකාබද්ධතාවයේ බිඳීමට වෑයම් කරන මේ පිරිසට නම් දඬුවමක් දෙන්න ශරියා නීතිය ගිනවට කමක් නැහැ නමුත් ඒගොල්ලන්ට විතරක් මොකද මේ මහා සමාජයේ අතික්‍රමණය කරන්න ඒගොල්ලන්ට පිටිට දෙන්න පුළුවන් කමක් නැහැ පාලකයෝ ඒවට නිසි පියවර ගන්නේ නැත්නම් අපි අනිවාර්යෙන් දවැන්ත බලවේගයක් බවට පත් වෙලා මේවා විසඳන්න අපි සූදානමින් ඉන්නවා අපි දැනටත් ඒ ඕනතරම් සාකච්ඡාවට දොර විවර කරලා තියෙනවා මේ වගේ තියෙන ආදීනව විපාක කරුණු සහිතව සමාජගත කරලා තියෙනවා ජනගත කරලා තියෙනවා ඒ නිසා ඒ අයගේ වගකීමක් තමයි මේවට හරියමං උත්තර හොයා දෙන එක किसीम तर क्या मुखद विश्वास करना मे बल तला मट्टम घट सीमा वेन्नोन इवागेम सिंहलत्व संबंधे तींदु गोन मे आंडू मुखद अदवित्रे मे अवरदू हेट हयाक तीसम मे 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 मार मारूट मेक मे महिंद महत्तर वितराक मे चोदना कल हरि अने ने अवमतर मी मेतुम वत् बलापुर इटुक हितुआ नमुत् අද වෙනකොට පේනවා මේ ජාතිකවාදී බලවේගවලට සෑහීමකට පත් වෙන්න බෑ මේ බලාපොරොත්තු වෙච්ච දේ ඔහු ඔසවා තබල නැහැ කියලා තමයි අවසාන විග්‍රහයදී කියන්න වෙන්නේ. ඉතින් ඔහුට හෝ ඇයට මේ කාරණාව පහදලා දීලා අවම තරමින් යන ට්‍රැක් එක වැරදි හරි ට්‍රැක් එකට වරෙල්ල කියන මේ පණිවිඩය තමයි මේ සියලු බලවේග එකතු වෙලා දෙන්නේ. ඒකේ කිසිම මේ ගැටලුවක් නැහැ. ජනාධිපතිතුමාම ඉන්න ඕනේ කියලා කතාවක් කිව්වේ නෑ කොතනකවත් අපි කියලා නෑ මොකද අපි මේ මහින්ද මහත්තයගේ මේ ගොට්ටක් නෙවෙයිනේ බලල්ලක් නෙවෙයිනේ අපි ඒගොල්ලන්ගේ මේ 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 ඉදිරි පෙරමුණක් නෙවෙයිනේ දැන් අවමතරමින් ආණ්ඩුවේ 90%ක් අපිට තිබ්බනම් අවමතරමින් අර හාමුදුරු 6000ක් විතර නම් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මේ වගේ සංඝ සමුළුවක් තිබ්බින් ආණ්ඩුවේ හවුහරණක් තිබ්බනම් අවමතරමින් මේ 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 ITN එකේ ජාතිකියවත් මේක පෙන්වන්න බෑ ප්‍රවෘත්ති වලටම අනේ එහෙම අනුග්‍රහයක් හම්බුන්නේ නෑ අපිට किसी अनुग्रह नहीं करम एक अनुग्रह तमाइ मे मध्यवल मेक फलकर वलक अभी दें मोन अयट कथाकरा गल हे भाई अवसान विग्रह एव पलऊ नैने अवतर प्रवृत्ति मे पुट पास मे प्रधान मे मे न्यूज नैके अरे हय हद खाम गल करपु ये महासग समूपंद वचने कथा गलने प्रवृत्ति वल इतनी सह अभी अपीटती मेतन मे पुज्यल अनेमे මෙතන මෙතන හිට මහින්ද ඉන්න පුළුවන් තව කෙනෙක් ඉන්න පුළුවන් අපිට වැදගත් වෙන්නේ මේ පංචස්කන්ධනේ අපි හැමදාම කියන ප්‍රතිපත්තිය ප්‍රශ්නේ තියෙන්නේ මේ මෙතිවරණ කාලෙකදී දෙඤ්ඤං කාසියලට හරි ඒක කරන්නම් මේක කරන්නම් ඔක්කොටම හා 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 කියලා අස්සම් කරනවා එහෙම නැත්නම් ගිවුසුම් ගහනවා හැබැයි ඊට පස්සේ වෙන වෙන පාඩක් පේන නැහැ හෙළවුරුමෙටත් අපි චෝදනාවක් කරනවා මොකද දැන් ඒගොල්ලන්ගේ එකම මතය අපි ඉන්නවා කිසිම තරකයක් නැහැ මොකද මොකද ජාතික ව්‍යාපාරය කියන්නේ එකයි ඒකෙදී ආයේ මේ 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 කොටස් මේ කොටස මේ කොටස එහෙම එකක් නැහැ මොකද යන්නේ සිරි මහා බෝධියට නම් කවුරුත් යන්නේ එකම පාරේ ඉලක්කය සිරි මහා බෝධියට යන්නේ ඒක හැබැයි සමහරව තඹුත් වේගම් පැත්තෙන් ගිහිල්ලා සිරි මහා බෝධිය යනවා තව සමහරව මෙහෙන් හලාවතින් පුත්තලෙන් දාලා එහෙන් එන්න පුළුවන් මෙහෙන් මරදන් කඩවලින් එන්න පුළුවන් පාරවල් කීපයක් තියෙනවනේ එකම අරමුණට යන්න
ඉතින් අපි වෙන පාරක් තෝරගෙන තියෙනවා. හැබැයි අපේ අරමුණ එකයි. ඒ නිසා මේ සිංහලත්වය බෞද්ධත්වය ආරක්ෂා වෙන වැඩපිළිවෙලක්. මොකද අපි පැහැදිලිව චෝදනා කරනවා. අපි හැමදාමත් කිව්වා මේ විධායක ජනාධිපති ක්‍රමය කොස්කොටන්නද ඒකෙන් වැඩ ගන්න නැතුව. ඉතින් අපි කියන්නේ රටේ බෙදුම් වාදය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ජාතිකවත් ජාත්‍යන්තරවත් අපට බැරි වෙලා තියෙනවා දෙමළ බෙදුම්වාදී දේශපාලන පෙරමුණ ජාත්‍යන්තර පෙරමුණ අපිට පරාජය කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තව මොකද තව දෙවෙනි ඉනිමක් ආරම්භ කරන්න තියෙනවා මේකේ. අපි LDT පරාජය කළේ යුදමය වශයෙන් විතරයි. ඒ නිසා මේ දෙවෙනි ඉනිමක් මේ LDT මේ දෙමළ බෙදුම්වාදයේ වගේම මුස්ලිම් අන්තවාදයට පරාජය කරන්න ඕන අපි මේ රටේ. ඒකට විධායකයෙ තිබිය යුතුයි. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඕනම හොඳ විධායකයක් ඕනම හොඳ ව්‍යවස්ථාවක් නරක මිනිහෙක්ගේ අතට ගියොත් ඇති වැඩක් නැහැ. සමහරවිට ඕනම නරක ව්‍යවස්ථාවක් හොඳ මිනිහෙක්ගේ අතටපත් වුණොත් ඔහු ඒක හොඳින් කල්පනා කරන එකයි. ප්‍රශ්නේ තියෙන්නේ මේ ගැන නායකයෝ කල්පනා නොකිරීමයි සහ බලයට ඔසවා තැබුවට පස්සේ එන බත් බැලයෝ නෝන්ජල් උපදේශකයෝ අක්මුල් සිනගත් පුජ්‍යලයෝ මේ නායකයන්ට ලං වෙලා ඔවුන්ට හරියට අර අපන්නක ජාතකයේ වගේ හොඳ උපදේශකයෙක් නොලැබුණොත් අපි දන්නවා අපන්නක ජාතකයේ අර බොහොම ලස්සනට පෙන්වන්නේ ඉස්සරහෙම යන වෙලෙන්දුන්ට වෙස්වලාගෙන යන රාස්සෙක් කියනවා මුකටද උඹලා මේ ගැල් පුරවගෙන යන්නේ පිස්සුදර වතුර පිරිලා නිල් කැට වගේ වතුර කාන්තාරේ මේ ගොන්නුන්ට බර දෙන්න එපා කරුණාකර ඔය මේ වතුර පුරවගෙන යන්න මේ බර හිස් කරගෙන යන්න එළියේ ඉස්සරහ තියෙන ඕන තරම් පිරිසිදු වතුර අනේ ඉතින් අර ඉස්සරහ යන වෙලෙන්දු මොකද කරන්නේ අර ගැල්වල තියෙන බර අඩු කරලා ඉස්සරහට යනවා ඉතින් ඒ මස් කන රකුසා තලු මර මර ඉන්නව පැත්තකට වෙලා ඉතින් ටිකක් ඉස්සරහට යද්දි වතුර නැහැ මිනිස්සු පීඩාවටපත් වෙලා කණ්ඩ දෙයක් නැහැ වතුර ටිකක් නැහැ අර දුරවල වෙච්ච මිනිස්සු තමන්ගේ උදුරු බවට පත් කර ගන්නවා ඔන්න ඔය වගේ වැරදි මිත්‍යා දෘෂ්ටියේ පිහිටලා උපදෙස් දෙන ඔක්කොම නොවුනත් සාතිශය බහුතරයක් එවැනි උපදේශකවරු ඔත්තක් තමයි මේ ආණ්ඩුවේ නෙමෙයි හැම ආණ්ඩුවකම ඉඳලා තින්නේ හරියට බැලුවොත්. ඒ නිසා ඒ හරියට මේ අපන්නක ප්‍රතිපදාවට එන්න ඕනේ මේ රටේ පාලකයෝ. ඉතින් ඒ එතෙන්ට දක්වන්න තමයි අපි මේ වෑයම් කරන්නේ. ඉතින් අපි හිතනවා යම් මට්ටමකට ඒක සාර්ථක වෙලා තිනවා දැන්. තාම තිනවා. බඩු ඉන්නවා ළඟ. ඕන්නේ මොකටද මේ ඉල්ලං කරන්නේ අවශ්‍ය වෙලාවට මනමාලය රෙඩි පරිදානේ දැන් විවිධ මෙහෙටක් සංවිධානයේ එතකොට මේ කොමනක් නොවේ ඒක එක්සත් ජාති පක්ෂයේ ප්‍රබල ආයතනයක් සමසමාජ පක්ෂයයි කොමියුනිස් පක්ෂයයි ජාතිකයේ බුරය මේ සියලු දෙනාගේ සතුටක් මේක ඇවිල්ලා මේ අතුලී රට හාමුදුරුවනේ නායකත්වයේ සංවිධානයේ එකක් එතකොට මේ පැහැදිලි අපි එකමයි මේ ගමන්පිට මාත්‍රා වටේ දොරකට ඉන්නවා අපි කිසිම සේවයකට සම්බන්ධ නැහැ කිව්වා. අපි හෙළවුරුවේ ප්‍රතිපත්ති විතරයි ඉතින් ගෙනියන්නේ. ඒ සම්බන්ධව අපි තීරණ తీ දෙන්න ප්‍රතිපත්ති වෙනම ගන්නවා. මේ මොනම තීරණ తీන පෙර කොපි ගන්නවා. මෙහාම වෙන පෞද්ගලික ප්‍රයදාස ප්‍රකාශ කරනවා මෙහාම යෝජනා වලට නව අනුභව ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධව. එතෙන්දී මේගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ මේ ජයග්‍රහණයට ප්‍රධානමන්ත්‍රී අවශ්‍ය කිරීම. එතකොට ඊළඟට නව අනුභව ව්‍යවස්ථාව වගකීම් කීපයක් බලගැනීම සහ ඒවයි බලේ අවශ්‍ය කිරීම. ඔයගේ මත ගොඩක් තියෙනවානේ අපි නෝර්වේ කාර්යයන්ගෙන් යැපෙන පිරිසක් කියලා කියනවා. ගෝඨාභය මහත්තයාගේ රහස් ගිනුමකින් සංවිධානය පවත්වා යනවා කියලා තව මතයක් තියෙනවා. ඔය වගේ මත ගොඩක් තියෙනවා. හරි. පෝය දෙකකින් මේක ඉවරයි කියලා කියපු එහෙම මතයක් දරපු කට්ටියකුත් හිටියා. තව මතයක් තිබ්බා අපි මේ මුස්ලිම් මිනිස්සුන්ව මරාගෙන කන්න ආපු යක්කු පැටවු ටිකක් කියලා.
එක එක මත ගොඩක් තියෙනවා ඔය එකක්වත් නෙමෙයි අපි කරන්නේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා අපටත් තියෙනවා උපාය මාර්ගික බොහෝ දේවල් අපට උවමනා කරන්නේ මේ රටේ එක නීතියක් එක රටක් ඒ ඒ ඒ යටතේ මේ අවශ්‍ය අවශ්‍යම පරිද්දෙන් මේ සිංහලත්වයත් බෞද්ධත්වයත් අනේක විද උපද්‍රවයන්ගෙන් මුදවල මේ ජාතියට අලුත් මගක් කියන්න විතරයි ඒකෙදි අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ තෝරනවා ඒකට කවුරුවක් කලබල වෙන්න ඕනේ නැහැ කවුරුත් මොකද නොඑක් දින ඇවිල්ලා අපිව ඉතින් එක එක පාරවල් වල සමහරු කියනවා මෙන්න මේ පැත්ත හරි ෂෝක් කාපට් ගැස්සෙන්නෙම නැහැ කියලා එහෙමත් කියනවා තව තව සමහරු වෙන පැතිවල එක්ක නැහැ අපි කොහෙවත් යන්නේ අපි යන්නේ මොකද අපේ නායකයා බුදුහාඳුරනේ මහත්වෝ බුදුන්ට විතරයි වග කියන්නේ ඉතින් ඒකෙදි අපි හරිම දේ තෝරනවා ඒක වේදිකාව කොයි එකද කියන එක නෙමෙයි අපි අපි තෝරන වැඩ ටිකක් තියෙනවා ඒකට ප්‍රමුඛත්වය දීලා ඒ ඒ ප්‍රතිපත්ති ඔසවා තබන්නේ කවුද ඒ වෙලාවට ඒක තෝරනවා මොකද මේ ජනාධිපතිවරණේ විතර නෙමෙයි තව ඉස්සරහට වැඩ තියෙනවා අපිට මේක එකක් විතරයි එක 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 මංකඩක් විතරයි එතනොත් ඉතින් අමාරුවෙන් හරි ගොඩ වෙනවා ඒක ටිකක් කලපහරවල් සහිතයි හැබැයි කොහොම හරි ඊතර වෙනවා ඊතර වෙලා ආපහු අපි අපේ වැඩ පිළිවෙල ඉස්සරහට ගෙනියනවා මේක මේ දවසින් දෙකෙන් ඉවර වෙන එකක් නෙමෙයි किसी में तारकेयक नहीं है कि इतना होता ही मगर दें मेहमान है नहीं मैं कितनी मटर इतनी होता उपमा है ना कि यंद बे ප්‍රශ්නේ තියෙන්නේ දැන් හරියට අර දරු ගැබක් අරගෙන දැන් මාස 8ක් විතර මෝරලා දැන් දරුව හම්බු වෙන ඔන්න මෙන්න තියෙද්දි කතා කරනවා ඩෝනායි මහත්තයයි මේ මේක ගබ්සා කරමුද අමාරුයි නේද මේ අන්නේ වගේ වැඩක් තමයි දැන් ඔය පිවිතුරු හෙටක් වෙන්න පුළුවන් තව 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 ඔය කල්ලි කණ්ඩායම් මේ ඉස්සරහට ඇවිල්ලා මේ බයිලා කතා කරන්නේ දැන් මේ ජනාධිපතිවරණයක් අතලඟ මේ මාසයක් දෙකක් තියාගෙන. ඇයි ඉතින් මේ අත්තන්ට තිබුණනේ මේක මාස 6-7කට කලින් මේ අවුරුද්දේ මුල පටන් ගන්න ওই වැඩපිළිවෙල. එහෙම සංවාදයක් හැදෙන්න ඕනනේ. සාකච්ඡාවක් හැදෙන්න ඕනනේ යම් කිසි ආකාරයක විසඳුමකට එන්න. ඇයි මේ කලබලෙ? දැන්ද 19 මතක් වෙන්නේ. දැන්ද කලකිරෙන්නේ 10 රට ඉස්සුවයි කියලා. යකෝ මූද පණින්න කලින් බලන්න එපා ඒ පීනන්න පුළුවන් ද ගැඹුර මොකද්ද කියලා. පැනලා කියනවා ගිලිනෝ හයියෝ දැන් නැතුව පැන්නේ කියලා. මොකද්ද මේ දැක්ම මොනෝද මේ නටන නාඩගම් එක කාලෙකට එනවා ධර්මරාජ්‍ය හදන දැන් මං අහන්නේ රතනහල්ල ඔය දැන් ධර්මරාජ්‍ය නැද්ද දැන් 2004 ආවේ ධර්මරාජ්‍ය හදනනේ මං අහන්නේ ධර්මරාජ්‍යෙන් දැන් ඉවරද ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු යථාවාදී තථාකාරී වෙන්න ඕන කිව්වනම් කිව්ව වචනට වග කියන්න ඕනි මිනිස්සු අමාරු වෙන නොදම ඉතින් ඒ පිවිතුරු හෙටක් එකේ ඒ අදාළව කාරණෙත් ඒකයි මේ කලබලේ ලහිලහි අපි හැමදාමත් කියන්නේ රටට කරන්න පුළුවන් ලොකුම වින්නැහිය කරපු සරත්යෙන් සිල්වා හදනවා මේ කෙටුම්පත. එයාට මොකද තියෙන අයිතිය? එයාට මොකද තියෙන සදාචාරය? ඒ තිබිච්ච ඒකමතිකභාවයේ බිඳලා අපි දන්නවනේ කුණු මාළු කෑලි ගානට අද දැන් ඔය ආණ්ඩුවෙත් ඉන්න ඇතැම් ලොකු කෙරුමොයි කියන උදවිය අද බය නැතු ඉන්න අපි දිනනවා කියලා ඇයි? ඔය ඉන්න ඔක්කොම අයියලා ගෙරුම් කාරයෝ දන්නවා අහවලාට ලක්ෂ 300යි නැත්නම් ලක්ෂ 500යි 600යි අහවලාට 700යි අහවල තනකින් ගෙයයි ඉතින් ඔන්න දීසපාලනේ ඒකට ඉඩ හැදුවේ සරත්ෙන් සිල්ලානේ දැන් ඒ අපරාධේ කරන්න තියෙන ජාතික අපරාධේ කළා දැන් උන්නේ ඒ කරපු අපරාධෙත් එක්කනේ රටේ ප්‍රබල විපක්ෂයක් නැති වුනේ ඔක්කොම එකතුලා කරන්න ඕන අන්නේ වගේ උන්දල හටින් නිරබන්න වැඩ කරන එක ඉස්සර වෙලා මේ තැන් තැන් වල කාල් ගාලා පිස්සුනටලා දැන් එනවා මේ වෙන කතන්දර කියන්නේ. ඒක වැරදී මම කියන්නේ. ඉතින් මේ එක අරමුණකට එන්න ඕනේ. දැන් මේක මේ හුරතල් වෙන නටන්න කාලයක් නෑ. ජාතිය තියෙන්නේ අනතුරක. මෙහෙන් ආර්ථික සරණාගතයෝ මෙහෙන් ආගමික ඔය එක්කෙනෙක්ව කතා කරනවද මුස්ලිම් අන්තවාදය ගැන? ඔය එක්කෙනෙක්වත් කතා කරනවද රටේ සංස්කෘතික මංකොල්ලය ගැන? ඔය එක්කෙනෙක්වත් කතා කරනවද ආගමික අනිත් සංහාරයන් ගැන? නෑ. අන්‍යාගමික පනත ගැන නෑ මුකුත් කතාවක් නෑ ඒ ඔක්කොම මතක වෙලා ඉතින් ඒ නිසා මේ ඒක හොඳ තත්වයක් නෙමෙයි මොකද අපි කරන්න ඕන පුළුවන් තරම් මොකද අපි ඉන්නේ එකම තැනකයි මේ රට දැය සමය පිළිබඳ අවංක ආදරයක් තියෙන මිනිස්සු එක තැනකට ගෙනල්ලා ජාතිකව ඔසවා තබන වැඩ පිළිලක් විතරයි අපි කල්පනා කරන්නේ
ඒකෙදි පක්ෂ විපක්ෂවල කවුද ඉන්නේ ඒ ඕනම කෙනෙක් එක්ක ඒ විවෘත සංවාදයට අපි ලෑස්තියි අපි දැනටමත් අපි කතා කරා පොදවසල අපි ඇත්තටම අපි විජේදාස රාජපක්ෂ මහත්මයල වගේ උදවියත් එක්ක අපි කතා කළා ඒ වගේ සිංහල බෞද්ධයයි සම්මත අපි හුඟක් දිනක එක දැන් සාකච්ඡා කරමින් ඉන්නවා මොකද අපි උත්සාහ කරනවා පුළුවන් වුණොත් මේ සිංහලේ සම්දානයක් හදන්න උත්සාහයක් විතරයි එහෙම එකක් හදාගත යුතුයි මොකද අනිත් උදවිය හැම තැනකින්ම බලන්න මෙරටේ මුස්ලිම් උදවිය හැසිරෙන විදිය දැන් අපිට මතකයි 70 ගණන් වල අපි අහලා තියෙන විදියට අපි වහිතර ඉපදිච්ච අවුරුදු වල ඒ දන්නේ නැහැ පොඩි කාලේ හින්ද හුඟක් අහලා තියෙන විදියට දැන් ওই බදිරුද්දීන් මොහොමඩ් මං හිතන්නේ නේද බදිරුද්දීන් මොහොමඩ් කියලා හිටපු ඒ අධ්‍යාපන ඇමතිවරයා ආවා මොකද්ද කළේ ඉතිහාස විෂය අයින් කරා නේ මෙතන ගියා ආණ්ඩුවේ ඉතිහාස විෂය අයින් කළා ඊළඟට මුස්ලිම් සහ දෙමළායට ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න අවස්ථාව දුන්නා මුස්ලිම් අයට විතරයි ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න අවස්ථාව හදලා දුන්නා සිංහල අයට ඕනේ නැහැ කිව්වා ඒ අය ඒ ඇමතිකම ඇතුලේ තමන්ගේ ජන වර්ගයේ පෝෂණය කරගන්න උවමනා කරන සියලු විධි විධාන හදා ගන්නවා දැන් අශ්රෆ් උන් නැහැට හම්බුණා වරාය ඇමතිකම මොකද්ද වෙලා තියෙනවද වරායි වරායි ඉස්සර පල්ලි තිබ්බනේ නේද පල්ලිත් තියෙනවා වරාය ඇතුලේ එතකොට වරාය දුන්න විතරයි එයා මුළු නැගෙනහිර ඊට පස්සේ ගොඩාක් උදවිය ගෙනල්ලා 60%කටත් වැඩිය මුස්ලිම් අයගෙන් පිරෙව වරාය. අද සමහර දවස් වලට පැයක් වැඩ නැහැ වරාය. කවුරුත් මේව කතා කරන්නේ. ඊළඟට මොකක් කරේ අමාත්‍යාංශයක් ගත්තාම අපේ ඉන්න මැටි මෝල් නැමැතිලා ඔක්කොටම එකයි. අනේ අම්මේ හරි සමානාත්මතාවය. බුදුන්ටත් වරාය හා ගිහිල්ලා. සිංහල නෙමෙයි ඒගොල්ලෝ. නිකන් මොකද්ද තැනක නිකන් එහෙම එහෙම අපි අපේ අය කවදාකවත් එහෙම මේ සිංහල නගන්නෝ එහෙම එකක් නැහැ. එහෙම ජාතිවාදයක් අන්තවාදයක්. හැබැයි අරයමතිවරු තමන්ගේ ජාතිය විතරයි. වග කියන්නේ දෙවියන්ට විතරයි. ඒක ප්‍රශ්නයක් අපට. අධිකරණ මාත්‍යාංශය අද තත්ත්වේ පේනවනේ. ආ පහුගිය දවස්වල ගත්ත තෝල්කවරු 61 දෙනෙක් 51 දෙනෙක් මුස්ලිම්. 39ක් මුස්ලිම් කාන්තාව. එතකොට කොහොමද ජන අනුපාතයටද මේගොල්ලෝ මේ බඳවා ගැනීම කරන්නේ? සාමිනිසුරු පත්වීම් දීපු විදිය බලන්න. සා මේක මේ 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 මේක සුළුපටු කාර්යයක් නෙමෙයි. සා මේ මේ කේවල් කළා මේ මේක මේක අපි නැති කරන්න ඕන. ඉතින් ඒ නිසා ඒ ඒ ඒ ඒකට අපි වැඩපිළිවෙලක් හදලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. මොකද ඒ අය ඒ ඒ ඒ බලය අපි අරගෙන දෙන්නම් අපි දිනවන්නම් කියලා එමෙති පට්ටම් 3-4ක් අරගෙන හැමදාම කළේ ඒගොල්ලෝ ශක්තිමත්. ඒකට කවුරුවක්වත් ජාතිවාදී කියන්නේ නැහැ. අපි උන්ට මේ මේ අවමතර මේ සිංහලකම පිළිවෙම පිළිහිර තු ජාතිවාදී කියලා ගහලා මොට කරලා දාන අපි ඔක්කොමත් එක්ක. ඒක හරි වැරදි. ඒ නිසා මේ 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 වැරදි මේ අපිව වට්ටපු තැන් අපිව අපිට වරද්දපු තැන් සියල්ලක් අපි නිවැරදි කරගත යුතුයි. ඒ වගේම විශේෂයෙන් දිලන්ත මහත්මයා මතක් කළා දැන් අපි ගත්තොත් මැද පෙරදිග රටවල් වල මේ රටේ විතරයි ඒක තියෙන්නේ. මුස්ලිම් රටෙක් වුණොත් මුස්ලිම් රටකට මේ මුස්ලිම් කෙනෙක්ම යවනවා නිලධාරීන් විදියට. එහෙම කොහෙද තියෙන්නේ? අනෙක් රටවල් වල තානාපති කාර්යාල වැඩ කරන ආකාරය අපි හොඳට දැකලා තියෙනවා කිසිම පිළිසරණක් නැහැ මේ 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 නිලධාරීන්ට සහගහනවා මේ මේ අපේ ගෑනුන්ට කරන මේ මේ ගෑනුන්ව පත් කරලා තියෙන තත්ත්වෙට ආ ඒ ඒ ඒ ඒ කොල්ල කන්න දීලා වහලියෝ වගේ ඒ විඳින දුක්ඛන්දරව කවුද කතා කරන්නේ කොහෙද අපිට ඉඩක් තියෙන එක කතා කරන්නේ ඒවට වැඩපිළිවෙලක් හදන්න නැතුව මෙහි මේ අයියලා සුර සැප විඳිනවා ඉතින් මේවා සියල්ලම මේ අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුයි මෙන්න මේවයි අපි කතා කළ යුතු දේවල්. දැන් මෙහි ඉන්න කම්කරුවෝ ටික දැන් මන්දනේ පහුගිය කාලේ දැන් අපි ඒ කොරියාවෙන් දැද්දි දීවර කර්මාන්තට කියලා ගෙනාවා. දැලක් කියලා ගන්න බැරි වුන් යනවා මේ මූදි මාළු වලන්. දවස් දෙකයි පැනලා එනවා. යවපේ උණු තනතයි. අන්තිමට එහෙදි සාකච්ඡා වුණා ඒ දවස්වල ආයේ ඒ කෝටක දෙන්නේ නැහැ ලංකාවට කියලා. අවමතරමින් දෙයියනේ මාළු වලන්න පුරුදු කරන්න එපාය. අපි ඒක අනුමත කරන්නේ නැහැ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විදියට. මස් මරීම හැබැයි දීවර කටයුතු වලට ඕන නම් ඒකට පුරුදු කරන්න එපා එහෙම කිසි පුහුණුවක් නැහැ අරෙන් කෝටගෙනවා මේ අවල් ලැබෙද්දී 10යි අවල් ලැබෙද්දී 10යි මේ කොල්ලා මොන මොනව කරන්න පුළුවන් එකද මේ මොකක්වත් මේ වගේ විභාගයක් නැහැ ඌ පටවලා හරිනවා ඉතින් මේ වගේ පරිම මේ 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 කිසිම දැක්මක් නැති මේවයි ගැඹුරක් නැති වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ ඉතින් ඒ නිසා මේවා මේ සැකසිය යුතුයි ඒ වෙනුවෙන් අපි හඳනගනවා දැන් මම හිතන්නේ ශාබුතුම හැබුවා මේ ශරියා නීතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. එතෙන්දි පැහැදිලිව අපිට කියන්න ඕනේ දැන් මොකද අපිට ලැබිච්ච තොරතුරු අනුව මේක පාර්ලිමේන්තු හන්සාපලින් අපි කියුවේ නෑ. මම හිතන්නේ අපේ කවුද ප්‍රශ්න අතුරේ කවුද මේ
නැහැ ඉතිසල කතා කරේ යොපින් ක්‍රියාල මන්ත්‍රීතුමා කියලා දුවා මේකේ බෙලි කපන මේ බෙලි කපන සරණීති ලංකාවේ නැහැ කියලා එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා හමුදුරනේ දැන් දැන් මේ පිළිබඳව හමුදුරනේ මතයක් මම පළ කරන්න ඕනේ පාර්ලිමේන්තුව විසින් නේද හමුදුරනේ කියන්නේ මේක නේ කිසිම මේ දැන් කවුද අපේ කවුද හමුදුරනේ මේ රංජන රාමනායක මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුව මතු කරනවා සරණීති සම්බන්ධ එතකොට කවුද කිරියල මාත්‍රිතුමා වතු කරන ශරීර නීති පිළිබඳ මේ පිළිබඳව ආමුදුරනේ වහන්සේ ඉල්ලීමක් කරන්න මොකක් කරේ මේ අනිවාර්යයෙන් අපි ඉල්ලනවා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් විවාදයක් කරන්න ශරීර නීතිය සම්බන්ධයෙන් ශරීර නීතිය රටේ තියෙනවද නැද්ද ඒක ක්‍රියාත්මක වුණා නම් වෙනව නම් ඒ කොයි කාලෙද පටන් ගත්තේ ඒක කාගේ ඌමනාවටද මේ ශූරා කවුන්සිල් හදන්න දුන්නේ කවුද කවුද ඒගොල්ලන්ට බලය දුන්නේ ඒවයි පිටිපස්සේ ඉන්නේ කවුද අපි දන්නවා මේ ආණ්ඩුවේ නායකයෝ කවුරුත් පරිස්සම් වෙන්න ඕන අපිට බටහිර නැහැ අපිට යුරෝපයේ හයිය නැහැ කියලා අපි මැද පෙරදිගට කිට්ටු වෙනවා ඇත්ත ඒයි උදව් කළා තමයි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ගේ සංවර්ධන ව්‍යාපෘති එක්ක ඒගොල්ලන්ගෙන් ලැබෙන ඩොලර් කුට්ටි එක්ක මේ අන්තවාදය ඒගොල්ලන්ගේ සමාජයේ තියෙන ඒකාබද්ධතාවයේ බිඳලා දාන ඒ සියලු වැඩපිළිවෙල අර මුදල් කන්දරාවත් එක්ක එනවා ඒකයි ප්‍රශ්නේ මම දන්නවා මම ඉතා පැහැදිලිව දන්නවා අපි මට පොඩි ඉඟියක් විතරක් දෙන්න පුළුවන් පහුගිය කාලේ එක රටක කුමාරයෙක් ලංකාවට ආවා කිසි කෙනෙක් දන්නේ නැහැ ඒ ආරක්ෂකංශ වලට පහසු වෙන දැන් ඒ තොරතුරු අපි හොයන්න බාර දීලා තියෙනවා මම රටේ නම කියන්නේ නැහැ මැද පෙරදිග රටක කුමාරයෙක් ආවා ලංකාවට ප්‍රයිවට් ජෙට් එකක කිසි ප්‍රසිද්ධියක් නැහැ ඇවිල්ලා උන්න හැකලින්ම ගියේ කොහෙද මධ්‍යම පළාතට ගියේ ගිහිල්ලා ඔහු යටතේ වැඩ කරන මේ මේ මම අපි අවශ්‍යලාවට දෙන්න අවශ්‍යලාවට දෙන්න මේ ඉන්න ඇතැම් මැතිවරු දෙන්නේ විතර සම්බන්ධයි ගිහිල්ලා ඔහු තීරණය කරනවා මධ්‍යම පළාතේ ඔය වෝටර්ෆෝල්ස් මොනවද මේ දියැලි දියැලි සහිත ඉඩම් ඔක්කොම මිලදී ගන්න ඔහුගේ නමට කම්පැනියක් හදලා අක්කර 50 160 ඒ වරගෙන ඒවා ප්‍රයිවට් ප්‍රොපර්ටි. ඊළඟ කන්ඩිෂන් එක මොකද්ද? ඒකේ පල්ලියක් හදන්න පුළුවන් වෙනවනේ, එළුව මරන්න පුළුවන් වෙනවනේ, ඒ අයගේ ගෑනු උදවිය එහෙ තියන්න පුළුවන් වෙනවා. මේක මොන රටක්ද මේක? මේ ගණිකා මඩමක් වගේ නේ මේක. ඉතින් මෙතෙන්ට පත් වෙන මේ අපේ මේ ඉන්නවා 100 ගාන පාර්ලිමේන්තුවේ සිංහලයේ කියන උන්. අපේ ජම්පික මහත්මයායි ඔය තව දෙන්නෙක් විතර හැරෙන්න කවුරුත් කතා කරන්න කෙනෙක් නැහැ. එනිසා අපි අතර මේ වතාවෙත් අපි අපේ ඉලක්කේ උනා තියෙන්නේ මේ ජනාධිපති වෙනකොට අපි 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 ඉවරලා නිලක පාර්ලිමේන්තු මැතිවරණයට මහ මැතිවරණයට ඒකෙදි තමයි අපේ සෙල්ලම් එළියට එන්නේ අපට ඒ තරම් වැදගත් නැහැ ජනාධිපති වෙරනේ අපි අපේ ඉව තියෙන එතෙන්ට ඉතින් මේ වගේ තත්වයන් පවා මේ බොහොම භයානක විදියට ක්‍රියාත්මක වෙනවා කවුද කතා කරන්නේ ඉතින් ඒ නිසා මේ මේවා පිළිබඳ මෙලෝ අදහසක් මෙලෝ කියවීමක් හුඟක් මන්ත්‍රීන්ට නේ හුවක් മന്ത്രി වුණ. එහෙම മന്ത്രിවරු තමන්ගේ අදාළ රාජකාරිය කරනවා නම් අපි වගේ සංවිධාන වලට මෙහෙම කෑ ගහන්න ගිරේ පුප්පන්න ඌමනාවකුත් නැහැ. එහෙම නොවන නිසායි අපි මේ හඩතලන්නේ. අනිවාර්යෙන් මහමැතිවරණෙදී අපේ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා. ඒක දැම්මම කියලා දියන්නේ මේ කටිර ලෑස්ති වෙන්න. හැබැයි භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවේවත් පළාත් සභාවේවත් ප්‍රාදේශීය සභාවේවත් මායිමකටවත් භික්ෂුන් වහන්සේලා යන්නේ නැහැ. ඒක අපේ තැන නෙමෙයි. මේ වැඩපිළිවෙල ගෙනියන්න පුළුවන් ගිහි නායකයෝ අපි හදමින් ඉන්නවා, හදලා තියෙනවා. ඒ අය අපි ඔසවා තබනවා. මේ ජාතිය වෙනුවෙන්, ඒ යුතුයකම කරන්නේ ජාතිය වෙනුවෙන්. අනිවාර්යෙන්ම ඒ කියන්නේ බුදු බල සේනා සංවිධානයේ හැටියට තරඟ නොකරන්න පුළුවන්. හැබැයි අනිවාර්යෙන් බුදු බල සේනා සහයෝගය දෙන ගිහි පිරිස් පාර්ලිමේන්තු මැතිවරණයට සහ ඉදිරි මැතිවරණවලදී තරඟ කරනවා. ආ දැන් වාසලෙන් කිව්වා විදේශ ශ්‍රමිකයන්ට ඡන්දයි කියන එකේ ප්‍රශ්න ගොඩක් තියෙනවා දැන්. ආරේ
අපි ඇත්තටම මේ අපි කතා කළේ නැහැ ඒ මොකද ඒත් එක අපි කතා කළේ නැහැ නමුත් මේ ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ඒ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යොමු කරලා තියෙනවා මේ රටවල්වල රටවල්වල ඉන්න ශ්‍රමිකයින් ප්‍රශ්න තියෙන්නේ ඒවා මේ කරලියට නොවේමයි නැත්නම් ඒවා ක්‍රියාත්මක නොවීමයි සහ ඒ ඉල්ලීම් යථාර්ථයක් නොවීමයිනේ ඒ නිසා තමයි මේ අපිට ගිහිල්ලා මේ සාකච්ඡා කරගෙන ඉන්න දාරින් එක එහෙම කාලේ කාදාන උමනාවකුත් නැහැ මොකද නොදන්න කරුණ නෙමෙයි අය කවුරුත් මේවා දැනුවත් ඉතින් අපිට උමනා කරන්නේ මේ සම්බන්ධයෙන් යම්කිසි කතිකාවක් සාකච්ඡාවක් ඇති කරන්න ඒ ඒ වෙනුවෙන් තමයි මේ දැනුවත් කිරීම කරන්නේ ඔව් හෙට උදේ ඉඳලා අපි ඒ වැඩසටහන පටන් ගන්නවා මම හිතන්නේ හෙට පන්සල් උදේ නේද උදේ හෙට උදේ 9ට නේ හෙට උදේ 9ට ඒ කිය ආරම්භයක් විදියට අපේ නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙට ඒ ආසන්නෙම තියෙන ඒ කෝවිල් වලේ පූජක පූජක තුමන්ලා මුලින්ම එනවා ඒ මුණ ගැහිීමට ඒ සාකච්ඡා කරන්න. ඉතින් ඒක දැන් ඔය බලංගොඩ මට මතක නැහැ මේ දිගටම මේ රත්නපුරේ ඉඳලා ඒ පැත්තෙන් හැම තැනකම ඒ අය දැන් සූදානමින් ඉන්නවා ඒ මිත්‍රත්ව වැඩපිළිවෙල ගොඩනගන්න. මොකද ඒ එතනදී ඇත්තටම අපි මූලිකවම බලන්නේ විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ Hindu සමාජයට මේ unethical conversions මේ අන්‍යාගමිකරණය සම්බන්ධයෙන් ගැටලු. ඉතින් ඒක බෞද්ධයන්ටත් පොදුයි දෙමළ උදවියටත් පොදුයි. ඒ නිසා ඒක ගැන මේ මම හිතන්නේ වඩා හොඳ මේ පවුරක් හදාගන්න වෙනවා ඒකට මූණ දෙන්න. මොකද පණතක් ගේන්නේ නැහැ. බීරියලින්ට වීණාව යන්න වගේ කොච්චර කිව්වත් ක්‍රියාත්මක වෙන්නේ නැති මේ රටේ මහානායක හාමුදුරුවෝ මේ ඔක්කොම කියනවට වඩා ඉතින් මම දන්නේ නැහැ. ඉතින් අපිට පේන්නේ ඉතින් කාදිනල් තමයි ලොකු මෙහි. ඒක තමයි ඇත්ත. මේ නායකයෝ ඔක්කොම ඉතින් එතෙන්ට වැටලා තියෙනවා. ඒ නිසා හැබැයි ඉතින් එහෙමයි කියලා අපි අතාරින්නෙත් නෑ මේක. අපිත් ඒ කොඩිය උස්සනතුරු අපිත් සටන් කරනවා. කොච්චර සාමාන්‍යයෙන් බෝසතෙක් බුදු වෙන්න කාලය, දීපය, දේශය, කුලය, මව, පස්මහ බැලුම් බලනවා. දැන් දෙකක් විතර හරි තව කීපයක් තියෙනවා. සම්පූර්ණ වෙච්ච තැනදී කතන්දර එළියේ පත්තු වෙයි. ඇත්තටම නායකයෙක් ඉන්නවා. ඒ මිනිහා තමයි හරියන්නේ මේකට වැඩේට. තව ටිකක් ටිකක් තියෙනවා හදාගන්න. ඒ ටිකත් හදාලා හදලා නිසි කලට සුදුසු කල පිරුණු පසු අපි එළියට ගේනවා. ගේනවා විතරක් නෙවෙයි මේ සිංහලත්වය රජ කරනවා අපි කොහොම හරි. ඒ බෞද්ධයාට අහිමි වී ගිය සියල්ල අපි දිනා ගන්නවා. ඒ වෙනුවෙන් අපි වැඩ කරනවා. අද රටේ තාරුණ්‍ය ගත්තොත් අද ඒකට පෙළ ගැහිමින් ඉන්නවා. ඔය දේශපාලකයෝ මොන මොන ගණන් හදාගෙන හිටියත් වැඩේ තියෙන්නේ අපේ ඇති. ඒක ස්ථිරයි. අතරම දැන් බෞද්ධ Hindu එකමුතුව සම්බන්ධයෙන් හෙට ලංකාවේ ස්ථාන කීපයක දීප ව්‍යාප්තවම විවිධ වැඩසටහන් තියෙනවා. මේ වැඩසටහන් වලදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉන්න ස්ථානවලට දීපවාණි උත්සවය නිමිති කරගෙන ඒ පූජකවරුන් Hindu පූජකවරුන් පැමිණෙන්නත් ඒ වගේම බෞද්ධ පිරිස් Hindu ඒගොල්ලන්ගේ කෝවිල් වලට ගිහිල්ලා ඒවත් එකතු වෙලා මූලික ආරම්භයක් දෙන්න. ඒකෙදි අපිට රට වටේම කටයුතු වලට සම්බන්ධ වෙන්න බෑ බුදු බලසේන සංවිධානයේ විදියට. අපි අපේ නියෝජිතයින්ට කියලා දෙනවා සහභාගී වෙන්න කියලා. අපි ප්‍රධාන උත්සවයේ තියෙනවා හෙට උදේ 8:00 9 විතර වෙනකොට උගුල දාන නැදිමාල බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානයේ ඉතින් මාධ්‍ය වලට විශේෂ ආරාධනා කර සිටිනවා ඒ උත්සවය වාර්තා කරන්න පැමිණෙනවා කියලා.